ආයුබෝවන්දුවේ පුතේ ඔන්න මම අදත් ඔයාලගේ ගෙදරට ගුරු ගෙදරින් ආවේ නමේ ශ්‍රේණිය දෙවන බස සිංහල 4 වෙනි පාඩම අරගෙන එහෙම නන්දුවේ පුතේ ඔයාලා පොත් අරගෙන සූදානම් වෙන්න මගෙත් එක්කම පාඩම ඉගෙන ගනිමු හොඳයි දුවේ පුතේ එහෙමනම් අපි පාඩමට එමු බලන්න හතරවෙනි පාඩම බස් 1 එනතුරු බස් 1 එනතුරු හොඳයි දුවේ පුතේ මේ පාඩම සකස් කරලා තියෙන්නේ මෙන්න මේ නිපුණතා මට්ටම් අනුව අපි බලමු මොනවද ඒ කියලා සුහද කතාබහට සවන් දෙයි ප්‍රතිචාර දක්වයි නිවේදන වලට සවන් දෙයි ප්‍රතිචාර දක්වයි හොඳයි දුවේ පුතේ ඒ වගේම තමයි මේ පාඩම ඉගෙන ගත්තට පස්සේ ඔයාලට ලැබෙන දේවල් ටිකක් තියෙනවා ඒව තමයි ඉගෙනුම් ඵල අපි බලමු මොනවද ඒ කියලා කතා බහට සවන් දී අවස්ථාව හඳුනාගෙන ප්‍රකාශ කරයි ඉගෙනුම් අවස්ථාවට අදාළ කතා බහේදී භාවිත වචන හඳුනාගෙන ප්‍රකාශ කරයි අවස්ථාවට අදාළව නිවැරදි ප්‍රතිචාර දක්වයි ඉගෙනුම් අවස්ථාව නිවැරදිව හඳුනාගෙන ප්‍රකාශ කරයි නිවේදනයට ඉතා ඕනෑකමින් හා අවධානයෙන් සවන් දෙයි නිවේදනවලට අවධානයෙන් සවන් දිය යුතු බව පිළිගනි නිවේදනයට සවන් දී එහි ඇතුළත් මූලික තොරතුරු ඉදිරිපත් කරයි හොඳයි දුවේ පුතේ බලන්න මේ පින්තූරේ දිහා මේ පින්තූරේ ඔයාලගේ පොතේ තියෙනව නේද හොඳයි අපි බලමු මේ පින්තූරේ මොනවද තියෙන්නේ කියලා බලන්න මේ පින්තූරේ දිහා මෙතන මාමා කෙනෙක් හිටගෙන ඉන්නවා මේ බලන්න ඒ මාමාගේ අතේ මේ වම් අතේ මොනවා හරි දෙයක් තියෙනව නේද මේ තියෙන කළු පාටේ මොනවා හරි තියෙනවා ඒ වගේම තමයි පොඩි පුතාලා දෙන්නෙක් මෙතන හිටගෙන ඉන්නවා මේ පුතාගේ බෑග් එකක් කරේ එල්ලගෙන ඉන්නවා නේද? ඒ වගේම තමයි මේ පුතාගේ කරෙත් බෑග් එකක් එල්ලගෙන ඉන්නේ. මේ පුතා මොනවා හරි දෙයක් මේ මාමගෙන් අහනවා වගේ නේද පුතේ? ඔව්. ඒ වගේම දුවල පුතාලට පේනවද? ටිකක් ඈතින් බස් එකක් නවත්තලා තියෙනවා. හොඳයි දුවේ පුතේ බලන්න මේ තැන බස් නැවතුම් පළක් වගේ නේද? බස් එකක් තියෙනවා කොන්දොස්තර මාමා කෙනෙක් ඉන්නවා මේ කොන්දොස්තර මාමා කෙනෙක්නේ බලන්න මේ පුතාලා දෙන්න මොනහරි දෙයක් මේ කොන්දොස්තර මාමාගෙන් අහනවා වගේ නේද දැන් ඔයාලට වුණත් කවදා හරි දවසක බස් එකේ යන්න ඕනි වුණොත් අපි හිතමුකෝ දුර පළාතකට යන්න ඕන වුණා කියලා එතකොට ඔයාලට දන්නේ නැහැ ඔයාලට වෙනවා කාගෙන් හරි ඒ බස් එක තියෙන තැන අහගන්න නේද බස් එක නවත්තන තැන ඒ වගේම බස් එක එන්නේ කීයටද ඒ වගේ විස්තරයක් හරි කාගෙන් හරි අහලා තියෙනව නේද අන්නේ ඒ වගේ දෙයක් වෙන්න පුළුවන් නේද දුවේ පුතේ මේ පුතාලත් අහන්නේ හොඳයි අපි පාඩමේ මොනවද තියෙන්නේ කියලා ටිකක් බලමු නේද හොඳයි දුවේ පුතේ දැන් ඕගොල්ලෝ මේ බස් එකේ එනතුරු කියන පාඩම පෙරලගෙන ඉන්නේ. එහෙමනම් ඔන්න මම පාඩම හයියෙන් ශබ්ද නගලා කියවනවා. මං කියන දේ ඔයාලා හොඳට අහුම්කන් දීලා ඔයාලත් පුළුවන් නම් මගෙත් එක්ක හයියෙන් ශබ්ද නගලා කියවන්න. එහෙමනම් පටන් ගමු නේද? බස් එක එනතුරු. බස් එක එනතුරු. මගෙත් එක්කම කියවන්න දුවේ පුතේ. මාමේ උයන්වත්තට යන බස් එක නවත්වන්නේ කොහේද? පුතේ මාත් හරියට දන්නේ නැහැ. අර බස් එකේ ඉන්න රියදුරු මහත්මයාගෙන් අහලා බලන්න. හොඳයි මාමේ. අජිත් අන්න අර ඩ්‍රයිවර් මාමා බැහැලා යනවා. අර ඉන්නේ කොන්දොස්තර මහත්මයා එයාගෙන් අහලා බලමු. මාමේ උයන්වත්තට යන බස් එක. ආ ඒ බස් එක නවත්වන්නේ එහා පැත්තේ කෙළවරේ.
ඒක යන්නේ කීයටද? ඒක යන්නේ 2:45ට. හැබැයි බස් එක නම් තාම ඇවිල්ලා නැහැ. එන්නේ කීයට විතරද? මෙහාට එනකොට 2:30 විතර වෙනවා. උයන්වත්තේ ඉඳලා ආපහු එන්නේ කීයටද මාමේ? සවස 4:30ට. බොහොම ස්තුතියි මාමේ. රමේෂ් බස් එක කීයටද එනවා කිව්වේ? 2:30ට එනවා. අන්න අන්න අජිත් මොකක්ද තරඟයක්? කරුණාවෙන් සවන් දෙන්න. මේ ඔබම තන්නේ මල්ලව පිටිය ක්‍රීඩා සමාජයේ ප්‍රචාරක අංශයයි. විවෘත බයිසිකල් ධාවන තරඟය දැන් ආරම්භ වුණා. පළමු ස්ථානයේ සඳහා අලුත්ම යතුරු පැදියක්. දෙවන හා තුන්වන ස්ථාන සඳහා පා පැදි හා මුදලින් තෑගි. සියලුම තරඟකරුවන් සඳහා වටිනා තෑගි පිරිනමනවා. හිතවතුනේ කරුණාකර මාර්ගය අවහිර නොකරන්න. මාර්ගයේ දෙපසට වී ඉඩ දෙන්න. තරඟකරුවන් දිරිමත් කරන්න. රංජන් අපිත් බයිසිකල් තරඟේ බලමු. බලමු බලමු. තව වෙලාව තියෙනවානේ බස් එකට. අන්න තරඟකරුව තුන් දෙනෙක් ළඟ ළඟම එනවා. ඈතින් එක පොකුරට තව 7-8 දෙනෙක් මෙනවා. බලන් ඉන්න හරිම ආසයි. අජිත් අන්න අන්න උයන්වත්ත බස් එකේනවා. දැන් අපි යමු. හා හොඳයි. ඉක්මනට යමු. හොඳයි දුවේ පුතේ. අපි දැන් පාඩම කියවලා ඉවරයිනේ. මම ඔයාලට මේ පාඩම පැහැදිලි කරලා දෙන්නම්. මාමේ උයන්වත්තට යන බස් එක නවත්වන්නේ කොහේද? පුතේ මාත් හරියට දන්නේ නැහැ. අර බස් එකේ ඉන්න රියදුරු මහත්මයාගෙන් අහලා බලන්න. දැන් අර කලින් හිටපු පුතාලා දෙන්න මේ මාමා කෙනෙක්ගෙන් ගිහිල්ලා අහනවා උයන්වත්තට යන බස් එක නතර කරන්නේ කොහෙන්ද කියලා නේද? කොහෙද කියලා අහනවා. ඒ මාමා කියනවා ඒ මාමා හරියටම දන්නේ නැහැ කියලා කියනවා. ඒ වගේම තමයි ඒ මාමා කියනවා බස් එකේ ඉන්න රියදුරු මහත්තයාගෙන් අහලා බලන්න කියලා. මොකක්ද අහලා බලන්න කියන්නේ? උයන්වත්තට යන බස් එක නවත්තන්නේ කොහේද කියලා නේද? ඔය අතරතුරු මොකද්ද වෙන්නේ? රියදුරු මාමගෙන් අහලා බලන්න කියලා කිව්වේ. මොකද්ද වෙන්නේ? රියදුරු මාමා බස් එකෙන් බැහැලා යනවා නේද? බලන්න. අජිත් අන්න ඩ්‍රයිවර් මාමා බැහැලා යනවා. දැක්ක නේද? රියදුරු මහත්තයා ඩ්‍රයිවර් මාමා බැහැලා යනවා. අර ඉන්නේ කොන්දොස්තර මහත්තයා. මහත්මයා එයාගෙන් අහලා බලමු. ආ ඒ වුණාට රියදුරු මාමා බැහැලා ගියාට කොන්දොස්තර මාමා ඉන්නව නේද? ඒගොල්ලෝ කතා වෙනවා. එහෙමනම් අපි කොන්දොස්තර මහත්තයාගෙන් අහලා බලමු කියලා. ඔන්න මේගොල්ලෝ දැන් බස් එක ළඟට ඇවිල්ලා කොන්දොස්තර මාමා ළඟට යනවා. මාමේ උයන්වත්තට යන බස් එක. දැන් ඕගොල්ලෝ උනත් මොකක් හරි දන්නේ නැති දෙයක් අහනකොට පොඩ්ඩක් බයෙන් බයෙන් යහන්නේ නේද? සම්පූර්ණයෙන් වචනේ කියන්නෙත් නෑනේ. මාමේ උයන්වත්තට යන බස් එක. එහෙම කියලා නතර කරනවා. ආ එතකොට කොන්දොස්තර මාමට ඒක තේරෙනවා. මේගොල්ලෝ මොකක්ද අහන්නේ කියලා. එතකොට කොන්දොස්තර මාමා කියනවා ආ ඒක නවත්තන්නේ එහා පැත්තේ කෙළවරේ. එහා පැත්තේ. එහා පැත්තේ කියන්නේ අර පැත්තේ වගේ ඈත. එහා පැත්තේ කෙළවරේ. කෙළවරේ කියලා කියනවා. දැන් මෙයාලට මුකුත් විස්තරයක් දන්නේ නැහනේ. බස් එක නවත්තන දැන දන්නේ නැහැ. යන්නේ කීයටද කියලා දන්නේ නැහැ. එහෙම විස්තර මුකුත් මේ පුතාලා දන්නේ නැහැ. ඉතින් මේ පුතාලා අහනවා කොන්දොස්තර මාමගෙන් ඒක යන්නේ කීයටද? ඒක බස් එක යන්නේ කීයටද කියලා අහනවා. දැන් මොකද්ද මාමා කියන්නේ? ඒක යන්නේ 2:45ට. කොන්දොස්තර මාමා කියනවා බස් එක යන්නේ 2:45ට කියලා. හැබැයි බස් එක නම් තාම ඇවිල්ලා නැහැ. එන්නේ කීයට විතරද? කොන්දොස්තර මාමා කියනවා බස් එක යන්නේ 2:45ට. ඒ වුණාට තවම බස් එක ඇවිල්ලා නැහැ කියලා කියනවා. නේද? එතකොට පුතාලා අහනවා බස් එක එන්නේ කීයට විතරද කියලා. මෙහාට එනකොට 2:30 විතර වෙනවා. උයන්වත්තේ ඉඳලා
ආපහු එන්නේ කීයටද මාමේ? සවස 4:30ට. ආ මොකද්ද කියන්නේ? බස් එක මෙහාට එනකොට මේ බස් ස්ටෑන්ඩ් එකට එනකොට දෙකහමාර විතර වෙනවා කියලා කියනවා. ඒ වගේම මේ බස් එක මෙතන ඉඳලා පටන් ගන්නෙ 2:45ට. කලින් කිව්වනේ නේද? ඒ බස් එක උයන්වත්තේ ඉඳලා ආපහු එන්නේ සවස 4:30ට. ආපහු උයන්වත්තට ගිය බස් එක එතන ඉඳලා ආපහු මෙහෙට එන්නේ සවස 4:30ට කියලා මේ පුතාලට කියනවා. දැන් මොකද්ද කියන්නේ පුතාලා? මාමට මාමා ලොකු උදව්වක්නේ කරේ. බොහෝම ස්තුතියි මාමේ කියලා කියනවා නේද? දුවල පුතාලා ඉගෙන ගන්න ඕන දෙයක් තමයි ස්තුතිය කියන දේ. අපි යම් කිසි දෙයක් කාගෙන් හරි ගත්තනම් වචනිකින් හරි උදව්වක් ගත්තනම් අපි ඉගෙන ගන්න ඕනේ ස්තුතිය කියලා කියන්න නේද දුවේ පුතේ? දැක්කා නේද? මේ පුතාලා කොන්දුස්තර මාමට බොහෝම ස්තුතිය කියලා කියනවා. රමේෂ් බස් එක කීයටද එනවා කිව්වේ? 2:30ට එනවා. අන්න අන්න අජිත් මොකක්ද තරඟයක්? දැන් එක පුතෙක්නේ කොන්දුස්තර මාමගෙන් ගිහිල්ලා අහන්නේ. එතකොට අනිත් පුතා මේ යාළුවා ළඟට ආවට පස්සේ අහනවා, මොකද්ද කිව්වේ කොන්දුස්තර මාමා? බස් එක කීයට දෙනවා කියලා කිව්වේ? යන්නේ කීයට කියලාද කිව්වේ? ඒ වගේ විස්තර ටිකක් අහන්න ඇති නේද? එතකොට 2:30ට එනවා කියලා කිව්වේ. එතකොට පුතා කියනවා, යාළුවා කියනවා 2:30ට එනවා කියලා. ওই කතාව අතරතුර දුවේ පුතේ තවත් දෙයක් වෙනවා. මේ දෙන්න දැන් කතා කර කර ඉන්නේ. මේ බස් එක එන්නේ කීයටද යන්නේ කීයටද යාළුවෝ දෙන්නනේ. ඒක කතා කර කර ඉන්නකොට තරංගයක් යනවා. දැක්ක නේද? අන්න අන්න අජිත් මොකක්ද තරංගයක්? දැන් යාළුවාට කියනවා, අන්නත් මොකද්ද තරංගයක් යනවා? දැන් ඒ දෙන්නම ඒ පැත්ත බලනවා. හරි. කරුණාවෙන් සවන් දෙන්න. මේ ඔබම තන්නේ මල්ලොපිට ක්‍රීඩා සමාජයේ ප්‍රචාරකාංශයයි. විවෘත බයිසිකල් දාවන තරඟය දැන් ආරම්භ වුණා. පළමු ස්ථානය සඳහා ආලුත්ම යතුරු පැදියක්. දෙවන හා තුන්වැනි ස්ථාන සඳහා පා පැදි හා මුදලින් තෑගි. සියලුම තරඟකරුවන් සඳහා වටිනා තෑගි පිරිනමනවා. හිතවතුනි, කරුණාකර මාර්ගය අවහිර නොකරන්න. මාර්ගයේ දෙපසට වීඩ දෙන්න. තරඟකරුවන් දිරිමත් කරන්න. හොඳයි දුවේ පුතේ, ඔයාලා නිවේදනය ඇහුවා නේද? අපි එහෙනම් මේ නිවේදනේ මොනවද කිව්වේ කියලා බලමු. කරුණාවෙන් සවන් දෙන්න. ඉස්සර වෙලාම කියන්නේ කරුණාවෙන් සවන් දෙන්න කියලා. නැත්තම් එකපාරටම මොකක්වත් කිසිම පණිවිඩයක් දෙන්නේ නෑ නේද? පොඩ්ඩක් හිතලා බලන්න. ඕගොල්ලෝ ඉස්කෝලේ ඉද්දී විදුහල්පතිතුමා නිවේදනයක් දෙනවා. නිවේදනය දෙන්න කලින් ඉස්සර වෙලාම කියන්නේ කරුණාවෙන් සවන් දෙන්න කියලා. මොකද ඉතින් ඕගොල්ලෝ පන්ති කාමරේදී යාළුවොත් එක්ක කතා කර කර ඉන්නවා. මොනවා හරි වැඩක යෙදිලා නින්නේ නේද? ඕගොල්ලෝ එහෙමයි නේද ඉස්කෝලේදී? ඉතින් දුවේ පුතේ කරුණාවෙන් සවන් දෙන්න කියලා කියපු ගමන් හැමෝම අහගන්න ඕනි. මොකද්ද මේ කියන්නේ කියලා කොහේ හිටියත් අපි දැනගන්න ඕනි. ඒකට සවන් දෙන්න. ඒ නිවේදනයෙන් කියන්නේ මොකක් හරි විශේෂ දෙයක්, වැදගත් පණිවිඩයක්. මේ ඔබ අමතන්නේ මල්ලව පිටිය ක්‍රීඩා සමාජයේ ප්‍රචාරකංශයයි. දැන් කියනවා මේ කතා කරන්නේ අහවල් කෙනා. කවුද? මල්ලව පිටිය ක්‍රීඩා සමාජයේ ප්‍රචාරකංශයයි. මම කවුද? මේ නිවේදනය කරන්නේ කවුද කියලා ඉස්සර වෙලාම කියනවා. ඊට පස්සේ කියනවා, විවෘත බයිසිකල් දහවන තරඟය දැන් ආරම්භ වුණා. බයිසිකල් තරඟයක් ආරම්භ වුණා කියලා කියනවා. ඒ වගේම පළමු ස්ථානයේ සඳහා අලුත්ම යතුරු පැදියක්. ඔන්න හොඳ දෙයක් නේද? දැන් මේ නිවේදනයක් නියන්නේ. එතකොට පළමු ස්ථානයට යතුරු පැදියක් දෙනවා කියලා කියනවා. ඉතින් හොඳ දෙයක් නේද? තෑගි වලට කපි කවුරුත් කැමතිනේ. හදිසි ඔයාලට ඒක ඇහුනේ නැත්තම් එහෙම. අන්න ඒ නිසා තමයි හරියට නිවේදනය අහගන්න කියලා කියන්නේ. දෙවන හා තුන්වන ස්ථානය සඳහා පාපැදිහා මුදලින් තෑගි. දෙවනි
සහ තුන්වෙනි ස්ථානවලට දෙන්නේ පාපැදි සල්ලි මුදලින් තෑගි තමයි දෙන්නේ සියලුම තරඟකරුවන් සඳහා වටිනා තෑගි පිරිනමනවා ඒ විතරක් නෙවෙයි සහභාගි වෙන හැමෝටම වටිනා තෑගි දෙනවා කියලත් කියනවා ආ තව විශේෂ දෙයක් කියනවා හිතවතුනි කරුණාකර මාර්ගය අවහිර නොකරන්න දැන්දුවේ පුතේ මේ පාරේ තරඟයක්නේ පවත්වන්නේ නේද ඒ වෙලාවට පාරේ මිනිස්සු ගමන් කරනකොට කොහොමද මේක කරන්නේ පාර මේ තරඟේ පවත්වන්න පාර අවශ්‍යයි ඉතින් ඕගොල්ලෝ පාරේ එහාම යනකොට ඒක ඒ තරඟයට බාධාවක් ඒක නිසා අනිවාර්යයෙන්ම නිවේදනයේ අහගෙන හිටියානම් ඉක්මනින් පාරේ හිටියානම් පාරේ මැද හරි කොහේ හරි හිටියානම් ඉක්මනින් පාරේ පැත්තකට වෙලා අයින් වෙන්න ඕනේ මොකද මේක තරඟයක්නේ තරඟයක් පටන් ගන්න වෙලාවක් මාර්ගයේ දෙපසට වී ඉඩ දෙන්න දෙපැත්තට වෙලා ඉඩ දෙන්න කියලා කියනවා තරඟ කරුවන් දිරිමත් කරන්න ඔයාලා මේ වගේ තරඟ දැකලා ඇතිනේ කමක් නැහැ මම ඔයාලට පින්තූරයක් පෙන්වන්නම් මේ බලන්න මේ පින්තූරය දිහා අපි දැන් කතා කරපු වගේ දෙයක් නේද මෙතන තියෙන්නේ මේ බලන්න මේ ස්පීකර් දෙකක් ගහලා නිවේදනය කර කර යන්නේ මේ බයිසිකල් දහවන තරඟේ පටන් අරගෙන මේ බලන්න මෙතන මිනිස්සු ඉඳලා කෑ ගහනවා මේ බලන්න මේ පුතා අත් දෙක උස්සලා කෑ ගහනවා මේ මේ මාමා කෙනෙක් ඉන්නවා අත්පුඩි ගහනවා වගේ පේනවා නේද ආ ඕගොල්ලොත් ඒ වගේ නේද ඕගොල්ලොත් මොකක් හරි ඒ වගේ තරඟයක් පටන් ගන්නකොට ගෙදර ඇතුලේ හිටියත් ටක් ගාලා දුවලා පාරට ගිහිල්ලා බලනවා නේද ආ අන්න ඒ වගේ බයිසිකල් දහවන තරඟයක් තමයි මේ මේ යන්නේ ත්‍රිවිල් එකේ නිවේදනය කර කර යනවා පාරේ දෙපසට වෙලා ඉඩ දෙන්නේ ඒක ගොඩක් වැදගත් නේද මොකද නැත්තම් මේ තරඟකරුවන්ට ඒක බාධාවක් නේද වේ පුතේ රංජන් අපිත් බයිසිකල් තරඟේ බලමු ඔන්න ඊට පස්සේ මේ යාළු කතා වෙලා බයිසිකල් තරඟේ බලනවා බලමු බලමු තව වෙලාව තියෙනවනේ බස් එකට ආ ඔන්න හොඳ අවස්ථාව මේ ගොලොන්ට මොකද්ද දැන් බස් එකට තව වෙලාව තියෙන නිසා මේ අහම්බෙන් තමයි බයිසිකල් දහවන තරඟේ බලන්න උනේ දැන් මේගොල්ලෝ මොකද කරන්නේ මේගොල්ලෝ බස් එක එන එක ටිකක් පැත්තකින් තියලා තරඟේ බලන්න ලෑස්ති වෙනවා අන්න තරඟකරුවෝ තුන් දෙනෙක් ළඟ ළඟම එනවා දැන් දුවේ පුතේ මෙයාලා මේ තරඟකරුවන්ව දන්නෙත් නෑ ඒ වුණාට මේ අවස්ථාව හරිම ආසහිතන අවස්ථාවක්නේ බයිසිකල් දහවන තරඟයක් ඉතින් ඒ නිසා මේගොල්ලෝ කතා වෙනවා අන්න තුන් දෙනෙක් ළඟ ළඟම ඉනවා එහෙම කියලා මේගොල්ලෝ කතා වෙනවා ඈතින් එක පොකුරට තව 7-8 දෙනෙක් මෙනවා ආ ඒ කියන්නේ තුන් දෙනෙක් ඉස්සරහින් එනවා තව කට්ටියක් එක පොකුරට පොකුරක් වගේ කියන්නේ එකට එක කණ්ඩායමක් වගේ පිටිපස්සෙන් එනවා කියලා කියනවා බලන් ඉන්න හරිම ආසයි දැන් මේගොල්ලොන්ට මේ තරඟේ බලාගෙන ඉන්න හරිම ආසයි කියලා කියනවා දැන් බස් එකේන එකත් අමතක වෙලා වගේ නේද දුවේ පුතේ අජිත් අන්න අන්න උයන්වත්ත බස් එක එනවා ඔන්න එක යාළුවෙක්ට මතක් වුණා අන්න උයන්වත්ත බස් එක එනවා කියලා යා අජිත්ට මතක් කරලා කියනවා දැන් තරඟේ සිහින ඉන්නේ දැන් අපි යමු හා හොඳයි ඉක්මනට යමු ඉතින් දැන් මෙයාලට තරඟේ බල බල ඉන්න වෙලාවක් නෑ නේද දුවේ පුතේ බස් එක ආයේ එන වෙලාවක් කිව්වා නේද උයන්වත්තට ගිහිල්ලා එන්නේ කීයටද 4:30ටනේ ඉතින් ඊට වැඩිය හොඳයිනේ එයාලට බස් එකේ දැන් යන්නේ ඒක නේද ඒක නිසා හා යමු කියලා ඒගොල්ලෝ යනවා හොඳයි දුවේ පුතේ මම දැන් ඔයාලට නිවේදනයක් කියලා කියන්නේ මොකක්ද කියලා කියලා දෙන්නම් ඔයාලට පුළුවන් මේක ඕනි නම් ඔයාලට පොතේ ලියා ගන්න. නිවේදනයක් යනු එක් පුද්ගලයෙකුට හෝ සමූහයකට යම් කිසි පණිවිඩයක් ලබා දීමයි. ඒ කියන්නේ දුවේ පුතේ මොකක් හරි පණිවිඩයක් එක පුද්ගලයෙකුට හරි සමූහයකට හරි ලබා දීම. එක පුද්ගලයෙකුට හෝ සමූහයකට යම් කිසි පණිවිඩයක් ලබා දීම නිවේදනයක් කියලා කියනවා යම් කිසි පණිවිඩයක් ලබා දීම නිවේදනයක් කියලා කියනවා
හොඳයි එහෙමනම් දුවල පුතාලා දැන් දන්නවා නිවේදනයක් කියලා කියන්නේ මොකද්ද කියලා නේද යම් කිසි පණිවිඩයක් ලබා දීම කාටද යම් පුද්ගලයෙකුට හරි සමූහයකට හරි මොකක් හරි පණිවිඩයක්නේ අපිට ලැබෙන්නේ නිවේදනයෙන් නේද දුවේ පුතේ හොඳයි ඒ වගේම තමයි දුවේ පුතේ නිවේදන වර්ග තියෙනවා අපි බලමු මොනවද මේ නිවේදන කියලා බලන්න නිවේදන වර්ග කීපයක්ම තියෙනවා තවත් නිවේදන තියෙනවා අපි මෙතන සඳහන් කරලා තියෙන්නේ කීපයයි පාසලේදී සිදු කරන නිවේදන දුවේ පුතේ මම ඔයාලට පොඩි උදාහරණයක් කියලා දෙන්නම් ඕගොල්ලෝ ඉස්කෝලේ ඉන්නකොට විදුහල්පතිතුමා නිවේදනයක් දෙනවා මොකද්ද පාසලේ සියලුම ශිෂ්‍ය නායිකාවන් විවේක කාලයේදී කාර්යාලයට පැමිණෙන්න මොකද්ද දැන් කියන්නේ කාටද දැන් මේ නිවේදනය දෙන්නේ පාසලේ ශිෂ්‍ය නායිකාවන්ට මොකද්ද කියන්නේ කාර්යාලයට එන්න කියලා කියනවා ටයිම් එකක් කිව්වා නේද විවේක කාලයේදී තමයි එන්න කියන්නේ දැන් කාට හරි මේ නිවේදනය ඇහුනේ නැතුව ඉස්කෝලේ ඇරුණට පස්සේ එනවා දැන් මොකද්ද වෙන්නේ දැන් නිවේදනේ දීලා ඉවරයි මේ පණිවිඩය කියලා ඉවරයි විවේක කාලෙ නෙන්න කියලා කිව්වේ අන්නේ ඒක නිසා තමයි දුවේ පුතේ මේ නිවේදන හොඳට ඇහුම්කන් දෙන්න කියලා කියන්නේ හොඳයි ඊළඟ එක බලන්න දුම්රිය ස්ථානයේදී සිදු කරන නිවේදන අපිට දුම්රිය ස්ථානයේදීත් නිතරම නිවේදන ඇහෙනවා දුම්රිය යන්නේ කීයටද දුම්රිය එන්නේ කීයටද කොහෙටද මේ දුම්රිය යන්නේ ඒ වගේ නිතරම අපිට නිවේදන ඇහෙනවා නේද බස් නැවතුම්පලේදී සිදු කරන නිවේදන ඒ වගේම තමයි බස් නැවතුම්පලේදීත් ටිකක් දුර ඈත පැතිවලට යන බස් ගැන නිවේදන කරනවා නේද උදේ මේ වෙලාවට යනවා හවස මේ වෙලාවට එනවා ඒ වගේ දේවල් නිවේදන ලබා දෙනවා නේද දුවේ පුතේ කාලගුණ නිවේදන බලන්න කාලගුණ නිවේදනත් ගොඩක් වැදගත් අපි ප්‍රවෘත්ති බලනකොට අපිට කාලගුණ නිවේදන අහන්න පුළුවන් නේද දැන් සමහර වෙලාවට කියනවා අධික වැසි සහිත දවස් නැත්තම් සුලි සුලන් තියෙන දවස් ඒ වගේ නිවේදනයක් ගොඩක්ම වැදගත් වෙනවා මුහුදු යන දීවරයන්ට නේද මොකද ඒගොල්ලොන්ට එදාට එයාලගේ ඒ දීවර ගමන් නතර කරන්න වෙනවා එහෙමනම් ඒ නිවේදන එයාලට ගොඩක් වැදගත් හදිසියවත් ඒගොල්ලෝ ඒක ඇහෙන්නේ නැතුව හරි මොකක් හරි වෙලා ඒ යන්න එපා කියන දවසක මුහුදු කියොත් මොකද්ද වෙන්නේ ලොකු කරදරයකටපත් වෙනවා නේද දුවේ පුතේ බලන්න මේ ජල කප්පාදු කිරීමේ නිවේදන ඒ වගේම විදුලිය කප්පාදු කිරීමේ නිවේදන මේ වගේ නිවේදනයක් ගියාම අපි මොකද කරන්නේ ජල කප්පාදු කිරීමක් වගේදී නම් අපි ජලය එක්ස්ප්‍රෙස් කර ගන්නව නේද ටැංකි පුරව ගන්නවා එතකොට විදුලිය කප්පාදු කිරීමක් නම් ඒ වෙලාවට මොනවද ඔයාලට ඕන භූමි තෙල් ඕනේ වෙනවා ටෝච් ඕනේ වෙනවා නේ ඉටිපන්දම් ඕනේ වෙනවා ඒ දේවල් සූදානම් කරගෙන තියා ගන්නවා එහෙම නේද දුවේ පුතේ ඉතින් එහෙනම් බලන්න මේ නිවේදන කොච්චර අපිට වැදගත්ද කියලා හොඳයි දුවේ පුතේ බලන්න මේ පින්තූරේ දිහා කෝච්චියක් තියෙනවා නේද ඔයාලට මම දැන් අහන්න දෙන්න දුම්රිය ස්ථානයකදී අපිට ඇහෙන නිවේදනයක් ඔයාලා නම් මේවා ගොඩක් අහලා ඇති කමන්නේ මේකත් අහලා බලන්නකෝ පාසල් නිවේදිකාවේ දින දුම්රිය මරුකු බලාගාරයේ පාසල් නිවේදිකාවේ දින දුම්රිය මරුකු බලාගාරයේ දින දුම්රිය බම්බල පිටිය දක්වා ඇති සැන්දු ස්ථානයේ කොටන අවස්ථාවට බම්බල පිටිය නාස්සන්නේ රණ්ණාන සමාරු හොඳයි ඔයාලට මේ නිවේදනය ඇහුණා නේද මේ නිවේදනයේ මේ කෝච්චිය කොහෙද නවත්තන්නේ කියලා කියනවා ඒ වගේම මේ කෝච්චිය මොන වේදිකාවටද එන්නේ කියලා කියනවා ඕගොල්ලෝ කෝච්චියේ යනවනම් මේක ගොඩාක් වැදගත් වෙනවා මොකද හදිසියේ වේදිකාව මාරුනොත් එහෙම ඒ නිසා හොඳට මේ ස්ටේෂන් එකේදී
නිවේදනය යනකොට හොඳට ඒ නිවේදන වලට ඇහුම්කන් දෙන්න ඕන. එතකොට තමයි අපිට පුළුවන් ඒ ට්‍රේන් එක ඒ කෝච්චිය මොන වේදිකාවටද එන්නේ කියලා හරියටම දැනගන්න. ඒ වගේම වෙලාවත් දැනගන්න පුළුවන් නේද දුවේ පුතේ? ආ එතකොට අපිට අපේ වැඩ කරගන්න ලේසි වෙනවා. වරදින්නේ නෑනේ. හොඳයි දුවේ පුතේ. මම ඔයාලට මේ දීලා තියෙන්නේ නිවේදනයේක ලක්ෂණ. අපි පොඩ්ඩක් බලමු මොනවද ඒ කියලා. අපි දැන් නිවේදන කීපයක්ම ඇහුවා නේද? ඉතින් ඒ වගේනුත් අපි පොඩ්ඩ පොඩ්ඩ ඉගෙන ගත්තා නේද? ඒ වුණාට කමක් නෑ. අපි බලමු නිවේදනයේක මොන වගේ ලක්ෂණද තියෙන්න ඕනේ කියලා. දිනය. දිනය හරිම වැදගත් නේද? නිවේදනයේකදී දිනය අපිට ගොඩක් වැදගත් වෙනවා. වේලාව. වේලාවත් ඒ වගේම තමයි. ස්ථානය. නිවේදනය කාටද? කවුද නිවේදනය කරන්නේ? කරුණු නිවැරදිව පැහැදිලිව දැක්වීම. සංක්ෂිප්ත භාවයේ ආකර්ෂණීය භාවයේ සරල බව. දැන් අපි බලමු මේක උදාහරණයකින්. ඔන්න ඔයාලට පාසලේදී විදුහල්පතිතුමා මෙන්න මෙහෙම නිවේදනයක් දෙනවා. පාසලේ ශිෂ්‍ය නායිකාවන් හෙට පාසල ඇරිලා කාර්යාලයට පැමිණෙන්න කියලා කියනවා. දැන් බලන්න දුවේ පුතේ, ඔයාලට විදුහල්පතිතුමා දිනයක් කිව්වා නේද? දැන් ඕගොල්ලෝ හදිසියේවත් හෙට ඉස්කෝලේ එන්නේ නැත්තම්, දැන් විදුහල්පතිතුමා කියනවානේ හෙට ශිෂ්‍ය නායිකාවන්ට හෙට දිනේ කාර්යාලයට පැමිණෙන්න කියලා. විවේක කාලයේදී නේද? එහෙමනම් දැන් ඔන්න ඉස්කෝලේ එන්නේ නැතු වෙන්න හිටියානම් කවුරු හරි එයාට හෙට ඉස්කෝලේ එන්නම වෙනවා. ශිෂ්‍ය නායිකාවක් නම් එයාට හෙට ඉස්කෝලේ එන්නම වෙනවා. මොකද හෙට කියන දිනේ තමයි විදුහල්පතිතුමා කිව්වේ. එහෙමනම් අපිට නිවේදනයේකදී දිනය ගොඩක් වැදගත් වෙනවා. හොඳයි දුවේ පුතේ, වේලාව ගැනත් කිව්වා නේද? ඉස්කෝලේ ඇරුණට පස්සේ නේද එන්න කියලා කිව්වේ? කාර්යාලය ළඟට නේද? ස්ථානය, තැන. තැනකුත් කිව්වා. එහෙමනම් ඒ දේවලුත් නිවේදනයේදී ගොඩක් වැදගත් වෙනවා. කාටද නිවේදනය දුන්නේ? කාටද? ශිෂ්‍ය නායිකාවන්ට නේද? ඔව්. කවුද නිවේදනය කරේ? විදුහල්පතිතුමා නේද දුවේ පුතේ? බලන්න නිවේදනයේ කරුණු පැහැදිලිව දක්වන්න ඕනේ. දැන් ලොකුවට මේ කතාවක් වගේ කිව්වනම් එහෙම කතන්දරයක් වගේ නිවේදනයක් කිව්වොත් එහෙම ඔයාලට ඒක අහගෙන ඉන්නත් හිතෙන්නේ නැහැ නේද දුවේ පුතේ? කරුණු පැහැදිලි වෙන්න ඕනේ. අපිට අපි අහනකොට ඒක මොකද්ද කියන්නේ කියලා අපිට පැහැදිලිව තේරෙන්න ඕනේ. ඒ වගේම සංක්ෂිප්ත භාවයේ. මොකද්ද දුවේ පුතේ සංක්ෂිප්ත භාවය කියන්නේ? දැන් ඔයාලට ඔය අහපු හැම නිවේදනයක්ම හරිම කෙටි නේද? ඒවා දිග නෑනේ. ගොඩාක් දිග නිවේදන නෙවෙයි, ගොඩක් කෙටි. සංක්ෂිප්තයි කියලා කියන්නේ ගොඩක් කෙටි කරලා තමයි නිවේදනය කියන්නේ. හැබැයි කියන්න ඕන සියලුම කරුණු ඒ නිවේදනයේ තියෙන්න ඕනේ. මොනවද? දිනය, වේලාව, ස්ථානය, නිවේදනය කාටද කරන්නේ, කවුද කරන්නේ, ඒ වගේම මේ නිවේදනයේ සංක්ෂිප්තව කියන්න ඕන සියලුම කරුණු කියන්නත් ඕන. ඒ වගේම දුවේ පුතේ ආකර්ෂණීය භාවය, සරල බව. නිවේදනය අපිට අහගෙන හිතේ ඉන්න ආස හිතෙන විදිහට කියන්නත් ඕනේ නේද? අපි දැන් නිකන් යාළුවොත් එක්ක කතා කර කර ඉන්නවා වගේ නිවේදනයක් කිව්වොත් දැන් නිවේදනය කියන විදිහ වෙනස්නේ. ඔයාලා අපි නිවේදන කීපයක්ම ඇහුවානේ. එතකොට අපිට මේ නිවේදනය අහගෙන ඉන්න කැමැත්තකුත් ඇති වෙන්න ඕනේ. ඒක තමයි ආකර්ෂණීය භාවය කියලා කියන්නේ. සරල බව කියන්නේ කෙටි බව. ඒ කියන්නේ අපිට ඒ කියන කරුණු අපිට පැහැදිලිව තේරෙන්න ඕනේ. ලොකු වචන කීකේ කිව්වොත් එහෙම අපිට ඒ වචන තේරුම් ගන්න බැරි වෙනවනේ සමහර වෙලාවට නේද දුවේ පුතේ? ඒක නිසා ඒ කියන දේවල් ඒ වචන අපිට එදිනෙදා පාවිච්චි කරන සරල වචන වෙන්න ඕනේ. සරල බවක් ඒ නිවේදනයේ තියෙන්න ඕනේ. ඉතින් දුවේ පුතේ, ඔයාලට මේ දේවල් අවශ්‍යයි නම් ඕගොල්ලෝ පොතක ලියා ගන්න. ඔයාලගේ සිංහල පොතේ ලියා ගන්නත් පුළුවන් නේද? ඔන්න ඕගොල්ලෝ නිවේදනයේක ලක්ෂණ දැන් දන්නවා. හොඳයි දුවේ පුතේ, ඔන්න ඊළඟට අපි වචන මාලාවට එනවා. මේ වචන මාලාව
අපිට සරලව මේ වචනවල තේරුම දීලා තියෙනවා. දැන් ඕගොල්ලෝ දෙවන භාෂාව සිංහලෙන් ඉගෙන ගන්න. ඉතින් ඔයාලට මේ වචන මාලාව ගොඩක් අවශ්‍යම දෙයක් වෙනවා. අපි එහෙනම් කියවලා බලමු. ඔයාලට පුළුවන් මගෙත් එක්කම ශබ්ද නගලා කියවන්න. සවස 4:30. සවස 4:30. මාලේ නාංගු 30. ඒකේ ඒකේ අදිල්. මේකේ ඉදිල්. මේකේ ඉදිල්. එනවා වරුම්. එනවා වරුම්. යන්නේ කීයටද? යන්නේ කීයටද? එත්තනේ මණික්කු පෝහුම්. විතර විතර අලවිල්. බස් එක බස් එක බස් වණ්ඩි. රියදුරු මහත්මයා රියදුරු මහත්මයා සාරදි. කොන්දොස්තර මහත්මයා කොන්දොස්තර මහත්මයා නඩත් තුනර් නඩත් තුනර් කොන්දොස්තර මහත්මයා. සවස මාලේ නිවේදනය නිවේදනය අරිවිත්තල්. තරඟකරුවන් පෝටියාලර්හල්. විවෘත බයිසිකල් ධාවන තරඟය. තිරන්ද සයිකල් ඕට පෝටි. නරඹන්නන් පාර්වයාලර්හල්. තෑගි පිරිනමනවා පරිසු වලංගපඩුම්. සවන් දෙන්න කේලුංගල්. මාර්ගය අවහිර නොකරන්න පාදයෙයිත් තඩයි සෙයා දීර්හල්. ආරම්භ වුණා ආරම්භ වුණා. ආරම්භ මානදු. පළමු ස්ථානය පළමු ස්ථානය. මුදලාම් ඉඩම් දෙවන තුන්වන. ඉරණ්ඩාම් ඉඩම් මූන්රාම් ඉඩම්. මාර්ගය දෙපස මාර්ගය දෙපස. වලීල් ඉරු පුරමුම්. ඉඩ දෙන්න ඉඩ දෙන්න. ඉඩම් කොඩුංගල්. දිරිමත් කරන්න උච්චාහ පඩුත්තුංගල්. හොඳයිද වේ පුතේ? අපි එහෙනම් වචනමාලාව ඉවරයිනේ. ක්‍රියාකාරකම් වලට යමු නේද? මම ඔයාලට ක්‍රියාකාරකම් කරන විදිය කියලා දෙන්නම්. හොඳයි. එහෙමනම් සූදානම් වෙන්න. ක්‍රියාකාරකම 1. පාඩම කියවා පිළිතුරු කියමු ලියමු. පාඩත්තේ වාසිත්තු විඩයි කූරුවෝ එළුදුවෝ. දැන් මේ ප්‍රශ්න වලට උත්තර ලියද්දී පාඩම කියවන්න කියලා අනිවාර්යයෙන්ම කියනවා. ඉස්සර වෙලාම කියන්නේ පාඩම කියවන්න. එහෙමනම් ඔයාලා පාඩම කියවන්නම ඕනේ නේද? අපි ඒක කරානේ දැන්. එහෙමනම් උත්තර ලියන්න ලේසි වෙයි නේද දුවේ පුතේ? පළවෙනි එක බලන්න. ළමයි සොයන බස් එක මොකක්ද? අපි දැන් පාඩමේදී ඉගෙන ගත්තා ළමයි බස් එකක් හෙව්වා නේද? ළමයි සොයන බස් එක මොකක්ද? ළමයි සොයන බස් එක උයන්වත්ත බස් එක. දෙවෙනි එක තොරතුරු දැනගත්තේ කාගෙන්ද? දුවේ පුතේ තොරතුරු දැනගත්තා නේද? තොරතුරු දැනගත්තේ කාගෙන්ද? කොන්දොස්තර මහත්මයාගෙන්. තොරතුරු දැනගත්තේ කොන්දොස්තර මහත්මයාගෙන්. තුන්වෙනි එක බස් එක එනවා කිව්වේ කීයටද? බස් එක එනව ටයිම් එකක් කිව්වා. බස් එක එන වෙලාවක් කිව්වා. කීයට දෙනවා කිව්වේ? බලන්න පොඩ්ඩක් කීයට දෙනවා කිව්වේ කියලා. දෙකහමාරට නේද? ඔව් දෙකහමාරට තමයි බස් එක එනවා කිව්වේ. හොඳයි. හතරවෙනි එක පිටත් වෙන වේලාව කීයද? කීයටද බස් එක පිටත් වෙන්නේ? 2:45ට. 2:45ට තමයි බස් එක පිටත් වෙන්නේ. හොඳයි. පස්වෙනි එක ළමයි නැරඹූ තරඟයේ කුමක්ද? ළමයි නැරඹූ තරඟයේ කුමක්ද? මොකද්ද නැරඹපු තරඟය? එයාලා අර සන්තෝෂෙන් සහභාගී වෙලා බැලුවේ
බලාගෙන හිටියා නේද තරංගයක් දියා මොකක්ද ඒ තරංගය විවෘත බයිසිකල් දහවන තරංගය ළමයි නැරඹූ තරංගය විවෘත බයිසිකල් දහවන තරංගය හයවෙනි එක තරංගයේ පළමු ස්ථානය සඳහා පිරිනමනු ලබන තෑග කුමක්ද තෑගි දෙනවා කියලා කිව්වා නේද මතකයි නේද පළමු ස්ථානයට මොකද්ද දෙනවා කිව්වේ අලුත්ම යතුරු පැදියක් දෙනවා කියලා කිව්වා නේද දුවේ පුතේ හොඳයි පළවෙනි ක්‍රියාකාරකම ඔන්න අපි ඉවර කරා දැන් ඔයාලා උත්තරත් දන්නවා නේද ඕගොල්ලෝ මේක සම්පූර්ණයෙන්ම බලාගෙන ලියා ගන්න නම් එපා දුවේ පුතේ දැන් ඕගොල්ලෝ දන්නවනේ පාඩම ඒක නිසා තනියම ලියන්න උත්සාහ කරන්න දැන් හොඳට දුවල පුතාලා පාඩම ඉගෙනගෙන ඉන්නේ හොඳට පාඩම තේරුණානේ දුවල පුතාලට එහෙමනම් ඕගොල්ලෝ මේ ක්‍රියාකාරකම තනියම කරන්න උත්සාහ කරලා බලන්න අපි එහෙනම් ඊළඟ ක්‍රියාකාරකමට යමු හොඳයි දුවේ පුතේ දැන් පළවෙනි ක්‍රියාකාරකම ඉවරයිනේ අපිට තියෙන ඊළඟට දෙවෙනි ක්‍රියාකාරකම දෙවෙනි ක්‍රියාකාරකමට තියෙන්නේ වෙලාව ගැන තමයි ප්‍රශ්න අහලා තියෙන්නේ දුවල පුතාලා වෙලාව බලන්න දන්නවද සිංහලෙන් වෙලාව කියන්න දන්නවද මම පොඩ්ඩක් ඔයාලට සිංහලෙන් වෙලාව කියන විදිය කියලා දෙන්න එහෙමනම් ඔයාලා ඒක පොඩ්ඩක් ඉගෙන ගන්න ඉස්සර වෙලා මේ බලන්න වෙලාව කියමු නේරෙත්තේ කූරුවෝම් දැන් ඕගොල්ලෝ මේක දන්නවනේ හොඳට ඔරලෝසුවක් නෙමේ තියෙන්නේ නේද දැන් වෙලාව කීයද දැන් වෙලාව 4යි නේද ඔව් අපි මේ වෙලාව කියන විදිය පොඩ්ඩක් බලමු බලන්න පේව 4යි පේව කියලා කියන්නේ දුවේ පුතේ පෙරවරු කියන එක පේව කියලා කියන්නේ කෙටි කරලා පෙරවරු කියන එක කෙටි කරලා තමයි පේව කියලා කියන්නේ පෙරවරු 4යි පෙරවරු 4යි පෙරවරු කියලා කියන්නේ පාන්දර උදේ කියලා කියන එක පාන්දර 4යි දැක්ක නේද ඔන්න ඕගොල්ලෝ පෙරවරු කියන්නේ මොකද්ද කියලා දැන් දන්නවා හොඳයි අපි දැන් මේක බලමු බලන්න මේ වෙලාව කීයද දැන් වෙලාව 7යි කාලයි නේද පේව 7යි 15යි පේව කියලා කියන්නේ පෙරවරු පෙරවරු 7යි 15යි පේව 7යි 15යි උදේ 7යි කාලයි පෙරවරු 7යි කාලයි දැක්ක නේද මේක බලන්න දැන් වෙලාව කීයද බලන්න දුවේ පුතේ දැන් වෙලාව කීයද දැන් වෙලාව දවල් 12:00යි මේක බලන්න දැන් වෙලාව කීයද 3ට කාලයි නැත්තම් 2:45යි දැක්ක නේද හරි මේ වෙලාව කීයද 4:00යි පස්සරු නැත්තම් හවස 4:00යි ඔන්න දැන් ඕගොල්ලෝ වෙලාව බලන්න දන්නවා අපි එහෙනම් ක්‍රියාකාරකම දෙක කරමු වෙලාව කියමු අකුරින් ලියමු නේරත්තේ කූරුවෝම් එලුත්තිල් එලුදුවෝම් පළවෙනි එක හවස 4:00යි 4:30යි දැන් ඕගොල්ලෝ මේක අකුරින් ලියන්න ඕන හවස 4:30යි හවස 4:00යි දැක්ක නේද දෙවෙනි එක පස්සරු 2:00යි පස්සරු 2:30යි නැත්තම් පස්සරු 2:00යි තුන්වෙනි එක පස්සරු 2:45යි පස්සරු 2:45යි හරි හතරවෙනි එක පෙරවරු 7:15යි පෙරවරු 7:15යි කියන එක අපිට පෙරවරු 7යි කාලයි කියලා කියන්නත් පුළුවන් පෙරවරු කියලා කියන්නේ දුවේ පුතේ උදේ වරුව කියලා කියන එක පස්සරු කියලා කියන්නේ හවස් කාලය
එහෙම තමයි පෙරවරු පස්වරු කියන එක හදාගන්නේ. උදේ හවස කියන එක තමයි පෙරවරු පස්වරු කියලා කියන්නේ. හරි. පස්සෙනි එක බලන්න. උදේ 10යි 20යි. උදේ 10යි 20යි. 6 වෙනි එක රාත්‍රී 8යි 50යි. රාත්‍රී 8යි 50යි. 7 පාන්දර 4යි. පාන්දර 4යි. 8 වෙනි එක දවල් 12යි 30යි. නැත්තම් 12:30යි. දවල් 12යි 30යි දවල් 12:30යි. ඔන්න ඔය විදිහට තමයි මේ ක්‍රියාකාරකම කරන්නේ. අපි එහෙනම් ඊළඟ ක්‍රියාකාරකමට යමු. ක්‍රියාකාරකම 3 වාක්‍ය දෙකක් සම්බන්ධ කර කියමු ලියමු. ඉරු වාක්‍යංගලියුම් ඉනයිතු කූරුවෝ එළදුවෝ. උදාහරණයක් තියෙනවා. හොඳයි දුවේ පුතේ, දැන් මෙතන පේනවද ඔයාලට වාක්‍ය දෙකක් තියෙනවා. මේ වාක්‍ය දෙක එකතු කරලා තනි වාක්‍යයක් විදියට අදහසේ අඩුපාඩුවක් නැතුව ලියන්න ඕන. මාර්ගය අවහිර නොකර තරගකරුවන් ඉඩ දෙන්න. කලින් කිව්වේ වාක්‍ය දෙකක්. මාර්ගය අවහිර නොකරන්න තරගකරුවන්ට ඉඩ දෙන්න. දැන් මේ දෙක එකතු කරන්න ඕනේ, සේන්ද කරන්න ඕනේ. එතකොට තනි වාක්‍යයක් විදිහට ලියන්න ඕනේ. මාර්ගය අවහිර නොකර තරගකරුවන්ට ඉඩ දෙන්න. තනි වාක්‍යයක් විදිහට ලිව්වා. දැන් අපි ක්‍රියාකාරකම් බලමු. දැන් බලන්න දුවේ පුතේ, ඔන්න ඔයාලට ක්‍රියාකාරකම පහසු කරලා තියෙනවා. ලේසි කරලා තියෙනවා. මෙන්න මේ වචන ටික දාලා තමයි සේන්ද කරන්න තියෙන්නේ, එකතු කරන්න තියෙන්නේ. බලන්න පළවෙනි එක. පළමු ස්ථානයේදී අතුරු පැදියක් සහ දෙවන තුන්වන ස්ථානවලට මුදලින් තෑගි. දෙවෙනි එක බලන්න. තරඟකරුවන්ට සහතික පිරිනමනවා, තරඟකරුවන්ට තෑගි පිරිනමනවා. මේක කොහොමද ලියන්නේ? තරඟකරුවන්ට සහතිකත් තෑගිත් පිරිනමනවා. හොඳයි. අපි ඊළඟ එක බලමු. තුන්වෙනි එක මාර්ගයේ දෙපස ඉඩ දෙන්න තරඟකරුවන් දිරිමත් කරන්න. ඒකට කොහොමද උත්තරේ ලියන්නේ? මාර්ගයේ දෙපස ඉඩදී තරඟකරුවන් දිරිමත් කරන්න. හොඳයි දුවේ පුතේ, හතරවෙනි එක බලන්න. බස් එකට තව වෙලා තියෙනවා, අපි යමු තරඟය බලන්න. බස් එකට තව වෙලා තියෙන නිසා අපි යමු තරඟය බලන්න. පස්වෙනි එක බස් එක යන්නේ 2:45ට. බස් එක තවම ඇවිල්ලා නැහනේ. කොහොමද මේක ලියන්නේ? බස් එක යන්නේ 2:45ට, නමුත් බස් එක තවම ඇවිල්ලා නැහනේ. දැක්ක නේද? හොඳයි. අපි එහෙනම් අනිත් ක්‍රියාකාරකම කරන්නේ කොහොමද කියලා බලමු. ක්‍රියාකාරකම 4. තොරතුරු ගලපා නිවේදනය කියමු ලියමු. තගවල් ගලෙයි ඔලුංගුප්පඩුත්ති අරිවිත්තලෙයිත් කූරුවෝම් එළදුවෝම්. හොඳයි දුවේ පුතේ, දැන් අපි බලමු මේ නිවේදනය පිළිවෙලට හදන්නේ කොහොමද කියලා. බලන්න. 2018 මාර්තු මාසේ 25 වන දින ඉරිදා. කරුණාවෙන් සවන් දෙන්න. ප්‍රදේශවාසී ජනතාවට රඹුක්කන සිට කැබැල්ලවත්ත දෙක් අත්‍යවශ්‍ය අලුත් වැඩියා කටයුතු කරන බැවින් ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රචාරක අංශයයි. මේන් කාරුණිකව දැනුම් දෙමු. විදුලි සැපයුම විසන්ධි කරන බව මේ ඔබ අමතන්නේ. බලන්න දුවේ පුතේ, දැන් අපි කලින් ඉගෙන ගත්තා නිවේදනයක් කොහොමද හදාගන්නේ, කියන්නේ කොහොමද කියලා අපි නිවේදන කීපයක්ම අහලත් බැලුවා නේද? ඒ වගේම තමයි නිවේදනයක තිබිය යුතු කරුණු කීපයකුත් මම විශේෂ කරුණු කීපයකුත් ඔයාලට කියලා දුන්නා. මතකයි නේද? ඔන්න ඔය කරුණු ඔක්කොම එකතු කරගෙන ඔයාලට පුළුවන් මේ නිවේදනය නිවැරදිව සකස් කරන්න. පොඩ්ඩක් මම මතක් කරන්නම්කෝ ඔයාලට. නිවේදනයකදී වැදගත් වෙනවා දිනය, වේලාව, ස්ථානය, කා විසින් කාටද, සරල බව, සංක්ෂිප්ත බව. දැන් ඒක තියෙනවනේ මෙතන. සරල, සංක්ෂිප්ත බව තියෙනවා.
දැන් ඔයාලට තියෙන්නේ මේක පිළිවෙලට ගලපන්න එක. හොඳයි. මම ඔයාලට කොහොමද කියලා කියලා දෙන්නම්. මේ බලන්න. ඔන්න දැන් නිවේදනය පිළිවෙලට ගලපලා හදලා තියෙනවා. කරුණාවෙන් සවන් දෙන්න. මේ ඔබ අමතන්නේ ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රචාරක අංශයයි. 2018 මාර්තු මාස 25 වන දින ඉරිදා රඹුක්කන සිට කැබැල්ලවත්ත තෙක් අත්‍යවශ්‍ය අලුත් වැඩියා කටයුතු කරන බැවින් විදුලි සැපයුම විසන්ධි කරන බව ප්‍රදේශවාසී ජනතාවට මෙයින් කාරුණිකව දැනුම් දෙමු. දැක්කා නේද දුවේ පුතේ? ඔන්න ওই විදියට තමයි ඕගොල්ලෝ නිවැරදිව පිළිවෙලට නිවේදනය හදාගන්නේ. හොඳයි. එහෙමනම් පස්සෙනි ක්‍රියාකාරකම බලන්න. මෙම වාක්‍ය සුදුසු පරිදි ගලපා කියමු ලියමු. පින්වරුම් වාක්‍යංගලෙයි පොරුත්තමාහ ඉනයිතු කූර්වෝ එළුදුවෝ. හොඳයි බලන්න මේ උදාහරණෙන් දිහා. තරංගය ආරම්භ වෙනවා. තරංගය ආරම්භ වුණා. තරංගය ආරම්භ වෙනවා කියලා කියන්නේ මේ දැන් තරංගය යනවා. මේ දැන් වෙන දෙයක්. තරංගය ආරම්භ වුණා කියලා කියන්නේ ආරම්භ වෙලා ඉවරයි. තරංගය ආරම්භ වෙලා ඉවරයි. හොඳයි. අපි එහෙනම් මේකේ ක්‍රියාකාරකම් බලමු. 1. රියදුරු මාමා බැහැල යනවා. කොහොමද මේකේ උත්තරේ ලියාගන්නේ? රියදුරු මාමා බැහැලා ගියා. දෙවෙනි එක තුන් දෙනෙක් ළඟ ළඟම එනවා. තුන් දෙනෙක් ළඟ ළඟම එනවා. මේ දැන් වෙන දෙයක් ගැන කියන්නේ. ඒක මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. තුන් දෙනෙක් ළඟ ළඟම ආවා. තුන්වෙනි එක බලන්න. බස් එක නවත්වනවා. බස් එක නවත්වනවා. මේකේ පිළිතුර වෙන්නේ බස් එක නතර කළා. හතර තරඟකරුවන්ට තෑගි දෙනවා. ඒක අපි මෙන්න මේ විදිහට ලියන්න පුළුවන්. තරඟකරුවන්ට තෑගි දුන්නා. හොඳයි දුවේ පුතේ. මම හිතනවා ඔයාලට පස්සිනි ක්‍රියාකාරකම තේරුණා කියලා. අපි එහෙනම් ඊළඟ එක බලමු. ඊළඟට අපිට තියෙන්නේ භාෂා හුරුව. ඔයාලට පුළුවන් දැන් මේ වචන මගෙත් එක්ක ශබ්ද නගලා කියවන්න. එනවලු ඒකේ පස්වරු 4:30ට සවස බස් එක බස් නැවතුම් පොළ මේකේ යන්නේ කීයටද? බස් එක එන්නේ කීයටද? බස් එක යන්නේ කීයටද? බස් එක 4ට එනවලු. බස් එක 5ට යනවලු. බස් එක 4ට විතර එනවලු. බස් එක 5ට විතර යනවලු. ඒකේ යන්න පුළුවන්. මේකේ යන්න පුළුවන්. බස් එක යන්නේ පස්වරු 4:30ට. බස් එක යන්නේ සවස 4:30ට. කාන්තා පිරිමි. තරඟකරුවන් නරඹන්නන්. නිවේදනය. විවෘත බයිසිකල් දහවන තරඟය. සහයෝගය ලබා දෙන්න. සවන් දෙන්න. මාර්ග අවහිර නොකරන්න. ආරම්භ වෙනවා. මාර්ගය දෙපස. තෑගි පිරිනමනවා. පළමු දෙවන තුන්වන ස්ථාන. බයිසිකල් තරඟය 10ට ආරම්භ වෙනවා. දහවන තරඟය පෙරවරු 11ට ආරම්භ වෙනවා. සයිකල් සවාරිය පෙරවරු 10ට ආරම්භ වෙනවා. පාර අවහිර නොකරන්න. ගමන් මාර්ගය අවහිර නොකරන්න. තරඟකරුවන්ට මාර්ගය අවහිර නොකරන්න. පළමු ස්ථානේ ලබා ගන්නවා. දෙවන ස්ථානේ ලබා ගන්නවා. තෙවන ස්ථානේ ලබා ගන්නවා. තෑගි පිරිනමනවා. කුසලතා පිරිනමනවා. තිලින පිරිනමනවා.
හොඳයි දුවේ පුතේ අපි දැන් බස් එකේ නේද පාඩමෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා මම පොඩ්ඩක් ඔයාලට ඉගෙන ගත්ත දේවල් මතක් කරලා දෙන්නම් අපි නිවේදනයක් ගැන ඉගෙන ගත්තා නේද නිවේදනයක් කරන්නේ කොහොමද නිවේදනයක තිබිය යුතු මූලික කරුණු ලක්ෂණ මොනවද ඒ වගේම තමයි නිවේදන කීපයක් අපි අහලත් බැලුවා නේද දුවේ පුතේ ඒ වගේම තමයි දුවේ පුතේ ඔයාලට මම කියලා දුන්නා වෙලාව බලන විදිය සිංහලෙන් වෙලාව බලන්න කියලා දුන්නා නේද ඒ වගේම වාක්‍ය දෙකක් එකතු කරලා තනි වාක්‍යයක් විදියට හදන්නත් කියලා දුන්නා නේද දුවේ පුතේ හොඳයි දුවේ පුතේ අපි එහෙනම් නැවතත් දවසක අලුත් පාඩමකින් හමු වෙමු ඔයාලා සියලු දෙනාටම ආයුබෝවන් වනක්කම්